හොඳයි, සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේක තමයි අපේ සංඛ්‍යා පද්ධති සහ තාර්කික ද්වාර පිළිබඳ අපි කරන වීඩියෝ සීරිස් එක. එතන මේක මම ඉන්ට්‍රඩක්ටරි වීඩියෝ එක හැටියට කරන්නේ. මේ වෙනකොට මම ඇත්තටම අපේ වීඩියෝ සීරිස් එක හදලා ඉවරයි. ගොඩක් දෙනෙක් කිල්ලිම් කරා පයිතන් සිංහල වීඩියෝ සීරිස් එකයි, ඊට පස්සේ ඩේටාබේස් මැනේජ්මන්ට් වීඩියෝ සීරිස් එකයි කරාට පස්සේ මගෙන් ගොඩක් දෙනෙක් කිල්ලුවා අනික් පාඩම්වලටත් වීඩියෝස් හදලා දෙන්න කියලා. මොකද ගොඩක් දෙනෙක් ඒ වගේන් ගොඩක් ප්‍රයෝජන ගන්න බව මට එන කොමෙන්ට් සහ ඊමේල් වලින් මම දන්නවා. හරි, එතකොට මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා මේ ටික මම කොහොම හරි කරලා දෙනවා මේ අවුරුද්ද අන්තිම වෙන්න කියලා. එතකොට මම ඔන්න මේ පාඩම දැන් කරලා ඉවරයි. ඇත්තටම මේ පාඩම සම්පූර්ණයෙන්ම වීඩියෝ 60ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා 2017 දී අපේ ICT සිලබස් එක වෙනස් වුණා. එතකොට ඒ වෙනස් වෙච්ච සිලබස් එකට අනුව අපිට පේනවා මංගව මේ සිලබස් එක ඩ්‍රාෆ්ට් එක තාම තියෙන. මේක දැන් ඔෆිෂියල් වෙලා NIE වෙබ්සයිට් එකේ දාලා තියෙන. ඕගොල්ලෝ අරන් චෙක් කරලා බලන්න. මේක මම ගොඩක් පරණ ඩ්‍රාෆ්ට් කරන කාලෙම ගත් එකක්. එතකොට මේකේ තුන්වෙනි සහ හතරවෙනි පාඩම් මාලා දෙක එකට කම්බයින් කරලා තමයි මම මේ වීඩියෝ සෙට් එක හැදුවේ. තුන්වෙනි පාඩම කියන්නේ අපේ නම්බර් සිස්ටම් පාඩම. හරි, නම්බර් සිස්ටම් පාඩම යටතේ මම ඕගොල්ලන්ට දීලා තියෙන අතරම මම මේ 10 පාදයේ සංඛ්‍යා 2 පාදයට හරවන ඒ වගේ නෙමෙයි පටන් ගත්තේ. ටිකක් ඇඩ්වාන්ස් බයිනරි ඇරිත්මැටික් වල ඉඳන් මම පටන් ගත්තා. මොකද දැන් ඕගොල්ලෝ ඒ ලෙවල් එකට එනකොට පහළ පන්තිවලදී 2 පාදයට 8 පාදයට 16 පාදයට සංඛ්‍යා කොහොමද හරවන්නේ කියන එක ඕගොල්ලෝ දන්නවා. හරි, ඒක නිසා ඒකට අපි කාලේ නාස්ති කරන එක අපරාධේ. අපි බයිනරි ඇරිත්මැටික් වලින් පටන් ගත්තා. ඇඩිෂන්, සබ්ට්‍රැක්ෂන්, ඩිවිෂන්, මල්ටිප්ලිකේෂන් ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි කතා කරනවා ඇත්තටම ෆ්‍රක්ෂනල් ඩෙසිමල් නම්බර්ස් කොහොමද බයිනරි කරන්නේ, ඒ වගේම බයිනරි ෆ්‍රක්ෂනල් නම්බර්ස් කොහොමද ඩෙසිමල් සානික් බේස් වලට කන්වර්ට් කරන්නේ, මොස්ට් සිග්නිෆිකන්ට් බිට්, ලීස්ට් සිග්නිෆිකන්ට් බිට්, වන්ස් කම්ප්ලිමන්ට්, ටූස් කම්ප්ලිමන්ට්, ඊට පස්සේ 14 බිට් ස්ට්‍රක්චර් එක ෆ්ලෝටින් පොයින්ට් නම්බර්ස් රෙප්‍රසන්ට් කරන BCD, BCI, EBDCIC, ASCII, යුනිකෝඩ්, අපි කැරක්ටර් එන්කෝඩින් මෙතඩ් හතරම කරනවා. ඊට පස්සේ මේකේ තියෙන අතර මේ වීඩියෝ සීරිස් එකත් එක්ක ටියුට් පහක්. හරි, ටියුට් පහක් තියෙනවා. පළවෙනි ටියුට් එක තියෙනවා නම්බර් සිස්ටම් ගැන. ඊට පස්සේ අපි එනවා ලොජික් ගේට් වලට. හරි, ඒක තමයි අපි හතරවෙනි පාඩම. මේ පාඩමේ ඇත්තටම අලුත් සිලබස් එකේ පරණ තිබ්බේවට අමතරව අලුතෙන් ඇඩ් වෙච්ච ටික තමයි අපිට කම්පියුටර් ආකිටෙක්චර් පැත්තේ මෙන්න මේ හාෆ් ඇඩර්ස්, ෆුල් ඇඩර්ස්, ලූප්, ෆීඩ්බැක් ලූප් සහ ෆ්ලිප් ෆ්ලොප්ස්. හරි, එතකොට ඒ ටික මම අන්තිමට කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ලොජික් ගේට්ස් වලත් මම බූලියන් එක්ස්ප්‍රෙෂන් ගන්න හැටි සහ ජෙනරල් සර්කිට් ඩයග්‍රම්ස් අදින හැටි, ඊට පස්සේ සම් ඔෆ් ප්‍රොඩක්ට්, ප්‍රොඩක්ට් ඔෆ් සම්, ඊට පස්සේ බූලියන් ඇල්ජිබ්‍රා වලින් එහෙම නැත්නම් බූලියන් බීජගණිතෙන් කොහොමද ප්‍රකාශන සුළු කරන්නේ, කානෝ මැප් වලින් කොහොමද ප්‍රකාශන සුළු කරන්නේ. මේක ඉතාම වැදගත්. හරි, මේකේ සියලුම තියරි මං කියලා දීලා දෙනවා. ඊට පස්සේ ලොජික් ගේට් වලින් අපි ප්‍රශ්න ටිකක් කරනවා, විභාගෙට එන රචනා ප්‍රශ්න ඒ ලෙවල් එකේ. මේකට මම ඇත්තටම ටියුට් වලට මම ප්‍රශ්න ගොඩක් ඇතුළත් කරා ඕගොල්ලන්ට ට්‍රයි කරන්න. මොකද මමම ප්‍රශ්න දීලා මමම උත්තරේ දෙන එක තේරුමක් නැති නිසා. හරි, ඕගොල්ලෝ ටියුට් ට්‍රයි කරලා බලන්න. එතකොට ඒක වගේ මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මට ඊමේල් එකක් එවන්න. ඊට පස්සේ අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි අපි පටන් ගන්නවා කම්පියුටර් ආකිටෙක්චර් වල හාෆ් ඇඩර්ස්, ෆුල් ඇඩර්ස්, ඊට පස්සේ ඇඩර් සමරි එක ගැන, ඊට පස්සේ නෝර් සහ නෑන් ගේට් වලින් හදන්න පුළුවන් SR ලැච් එක, ඊට පස්සේ ක්ලොක් සිග්නල්ස්, ඊට පස්සේ SR ෆ්ලිප් ෆ්ලොප්, ඊට පස්සේ පොසිටිව් නෙගටිව් එජ් ට්‍රිගර් දෙකම අපි ඒ වගේ එක්සර්සයිසස් කරනවා, D ෆ්ලිප් ෆ්ලොප් සහ අන්තිම වශයෙන් JK ෆ්ලිප් ෆ්ලොප් එක. හරි, එතකොට ඕවා ඇත්තරම ගොඩක් මම මේ මට ගොඩක් මහන්සි වෙන්න වුණා මේ වගේ ඩයග්‍රම් අඳින්න. හේතුව තමයි මේ වගේ සර්කිට් ඩයග්‍රම් අඳිනවා කියන්නේ හරි අමාරු වැඩක්. හරි, ඒක නිසා ෆ්ලිප් ෆ්ලොප් ඩයග්‍රම් අඳින්න ගොඩක් අමාරුයි. ඒ වගේම සර්කිට් ඩයග්‍රම්, කානෝ මැප් එහෙම මේවා කරලා ගෲපින් වලට මම වෙනම එක්සර්සයිස් කරලා තිනවා. මොකද ගොඩක් අයට මේ වගේ හරියට තේරුම් ගත්තේ නැහැ කියලා කිව්වා. මේවා තේරෙන්නේ නැහැ, ටිකක් අමාරුයි ඒවා තේරුම් ගන්න කියලා. ඒක නිසා මම ඒවට පොඩ්ඩක් වැඩිපුර බර දාලා වීඩියෝ ටික කරලා ඉවර කරා. එතකොට මේ වීඩියෝ සීරිස් එකෙත් පළවෙනි සෙට් එක, ඒ කියන්නේ වීඩියෝ ඔයගොල්ලන්ට ඇත්තරම කියනවා නම් නම්බර් සිස්ටම් ඉවර වෙනකන් ඉන්ට්‍රඩක්ෂන් ටු බූලියන් එක්ස්ප්‍රෙෂන් වෙනකම්ම ෆ්‍රී හම්බෙනවා. නමුත් එතනින් එහාට ඔයගොල්ලන්ට බූලියන් ලොජික්, ඇල්ජිබ්‍රා, කානෝ මැප්ස්, සිම්ප්ලිෆිකේෂන් සහ ෆ්ලිප් ෆ්ලොප්ස් ඒ සෙට් එක ඔයගොල්ලන්ට මිලදීලා ගන්න වෙනවා. මොකද
මේකට මම සෑහෙන මහන්සියක් ගත්තා මේ වීඩියෝ සෙට් එක ඇත්තටම ඉවර කරන්න මට ගියා මාසෙ එකහමාරක් විතර. හරි? එතකොට මේක නිකන් දුන්නොත් අපි දන්නවා ගොඩක් අයට මේක කිසි අගයක් නැති බව තේරෙනවා. හරි? මොකද මේක නිකන් හම්බෙන දෙයක්නේ. ඉතින් මිලදීලා ගත්තොත් තමයි ඒකේ අගයක් තියෙන ඉගෙන ගන්න ඕනේ ළමෙක්ට මේක ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මේක හැමතැනම එක එකනාගේ වෙබ්සයිට් වලයි බ්ලොග් පෝස්ට් වලයි මේ වීඩියෝ එක එම්බෙඩ් කරලා තියෙනවා. මිනිස්සු නිකන් මේක පිස්සුවකට ගන්නවා. අන්තිමට මේක කිසි මම මේ වෙච්ච මහන්සිය කිසිම වැඩක් නැතු වෙනවා. හරි? ඒක අගේ කිරීමක් වෙන්නේ නැහැ. ඒක නිසා පොඩි මුදලක් ගෙවලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒකේ විස්තර මේ වීඩියෝ එක යටින් තියෙනවා. කලින් වගේම ඔගොල්ලෝ දන්නවා ඔන්ලයින් ෆෝම් එකක් ගිහිල්ලා සල්ලි ගෙවලා කැමති විදිහට බැංක account එකට හරි වෙන විදිහට pay කරලා ඒක රිසිට් එක කලින් වගේ එවන්න පුළුවන්. එතකොට මම ඔයගලන්ට link එකක් එවන්නම් videos ටික download කරගන්න දෙවෙනි set එක. හරි? එතකොට මං හිතනවා මේ video series එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි A-level කරන ළමයින්ට. මොකද මේවා විල basic පාඩම් අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් එනවා. හරි? එතකොට 2017 syllabus එක වෙනස් වෙච්ච පස්සේ ඒක කියලා තියෙන අතරම 2017 ඉඳන් papers වලට මේ අන්තිම පාර්ට් එක මේ half adders full adders loop back සහ flip flop වලින් ප්‍රශ්න එන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි දැන් අතරම් papers හදන කට්ටියටත් logic gates වලින් දෙන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම දීලා ඉවරයි. දැන් ආයේ දෙන්න දෙයක් නැති වෙලා තියෙනවා. හරි? ඒක අතරම් මම හිතන්නේ 2018 දී ඔප්පු වුණා. 2018 ආපු ප්‍රශ්න පත්‍රය අතරම් විහිළුවා. හරි? මොකද දෙන්න දේවල් නැහැ දැන්. මොකද උන්නත් ළමයි හදන හැම જાතියම ප්‍රශ්න දීලා තියෙන. ඉතින් ඒක නිසා තමයි අතරම මේ සිලබස් එක එක්ස්පෑන්ඩ් කරේ. හරි? ඒතොර එක්ස්පෑන්ඩ් කරපු එකේ ඉෆෙක්ට් එක එයි තව ටික කාලයක් යනකොට මං හිතන්නේ 2019 20 අවුරුදු වල ලොජික් ගේට් ප්‍රශ්න සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මොකද ෆ්ලිප් ෆ්ලොප් දැන් ඇඩ් වෙලා තියෙන නිසා විභාගයේ සිලබස් එකට. එතකොට මේකේ මං හිතනවා ජෙනරලි ඔක්කොම කවර් වෙනවා කියලා. මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් මට ටග් ගාලා ඊමේල් එකක් හරි එහෙම නැත්නම් ඒ වීඩියෝ යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ වීඩියෝ එක ටග් ගාලා රිවයිස් කරන්න පුළුවන්. හරි? එහෙම කරන්න පුළුවන්. ඒක නිසා මං හිතනවා ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. සම්පූර්ණ වීඩියෝ සෙට් එකේ සයිස් එක වෙනවා 1.31 GB. හරි? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ෆ්‍රී පළවෙනි 20 මම දාලා තිනවා. කැමති කෙනෙක් ඉන්නවනම් මේක ගන්න පුළුවන්. එහෙනම් මං ඔයගොල්ලන්ට සුබ පතනවා. ඔගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන හැමෝටම බොහොම ස්තුතියි.